ජීවිතය අපට හැමදාමත් විවිධය වුණ ගැහෙනවා. මේ හැමෝගෙම කතාව ටිකක් වෙනස්. හැබැයි උන්ගේ ජීවිතයේ හැලහැප්පීම් ගොඩක් තියෙනවා. ඒව කොහොම සිද්ධ වුණාද, තමන් විහිම්ම කරගත දේවල්ද, නැත්නම් වෙන කවුරු හරි කරපු දේවල්ද කියලා තෝර බේරගන්න බැරුව ඒ අය ජීවත් වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මේ හැමෝටම යම්කිසි නිවැරදි මාර්ගයක් සකසා දෙන්න උන් ජීවිතේ සතුටින් ගත කරයි කියලා අපට විශ්වාසයක් තිබෙනවා. ඒ හින්දම අපි හැමදාමත් වගේම අද දවසේදීත් එක් ජීවිතයක් හරි වෙනස් කරන්න උත්සාහ කරනවා. නම් මොකද්ද? ගෙවල් කොහෙද? අරුණී, අරුණිගේ ජීවිතේට මොකද්ද වෙලා තියෙන්නේ? මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයා දාලා ගියා මාව. දාලා ගියේ පොඩි පොඩි ප්‍රශ්න නිසා අපි දෙන්න අතර තියෙන. දාලා ගිහින් කොහම හරි ටික දවසක් ඉඳලා ආයි ආවා. මං ඉතින් ආවනි කියලා මත් එක්ක ආයි හිටියා ටික කාලයක්. මාස දෙකයි උපරිම ඉන්නේ. ආයි යනවා. කොහම හරි දෙපාරක් තුන් පාරක් වගේ වුණා. ඒත් මං හිටියා ඉවසගෙන. එයත් එක්කම ඉඳලා අන්තිමටම දාලා ගියාට පස්සේ එයා ගොඩක් වෙනස් වෙලා ආවේ. ඒ නිසා මං එයා ගාවට ගියේ නෑ. ආයේ ආයේ යන්න හිතුනෙත් නෑ මට. මගේ ගිනීමත් එන්න අඩු වුණා. එයාව එයත් එක්ක ඉද්දි මට තේරුණා ඒ වෙනස. ඒත් මං ගොඩ නගාගෙන ආවා මගේ ගිනීමට අතාරින්න බෑනේ. ඒ නිසා මගේ පවුල ප්‍රශ්න තියෙනවා. මම තමයි පවුල වැඩිමලා. ඒ නිසාම මං ඉගෙනගෙන ආවා. අතෑරියට පස්සේ මම ඊට වඩා හොඳ ඉගෙනගන්න ගත්තා. මොකද මාව අතෑරලා ගියේ මට අටුපාඩු තිබ්බ නිසා. මගේ පවුල් පසුබිම නිසා යමාව දාලා ගියේ. ඊතර කවුද ඉන්නේ? මායි තව මට මල්ලිලා ගෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි. මොනවද ඊතර ප්‍රශ්න අටුපාඩු කරකිනේ? කියන්නේ අපි දුප්පත් නිසා එයාට ගොඩක් සල්ලි තිබුණා. මාව දැනන් හිටියේ සල්ලි තියෙන කෙනෙක් විදිහට. පාදමේ තවත් ජීවිත කතාවක් මේක. බොරැල් ඉඳලා ආපු අරුණී අපට කිව්වේ තමන්ගේ ජීවිතේ අධ්‍යාපනයේ හොඳට කරගෙන ආවා. හැබැයි දුප්පත් පවුලක්. පස්සේ ප්‍රේමවන්තයෙක් මුණ ගැහෙනවා. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. නැවත ප්‍රේමවන්තය දාලා යනවා. නැවත ප්‍රේමවන්තය එනවා. නැවත දාලා යනවා. නැවත ප්‍රේමවන්තය එනවා. ඊට පස්සේ දාලා ගියාට පස්සේ අධ්‍යාපනයේ හදාගෙන ඉස්සරහ අනාගත බලාපොරොත්තුවක් එක්ක දැන් ජීවිතේ ගත කරනවා. දැන් ප්‍රේම සිතුවිලි නෑ. දැන් අධ්‍යාපන සිතුවිලි තමයි, අනාගතයේ දිනන සිතුවිලි තමයි තියෙන්නේ කියලා පාද. ඇත්තටම අම්මේ තාත්තේ පුතේ දුවේ මේ තිසංක කතා කරේ එක කතන්දරයක්. හැබැයි වැදගත් වෙන්නේ දැන් අරමුණක් තියෙන දරුවන් බිහි වෙලාද? අම්මා තාත්තා දරුවන්ට අරමුණක් තියෙනවයි කියන පෙන්නලා තියෙනවද? එතකොට දැන් පවුල් පසුබිම ගත්තත් ඒක දුප්පත්කම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දුප්පත්කමට නෙමෙයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. අරමුණ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි මම කවුද කියලා හඳුනගත්තේ නැහැ. මං මොනවද මේ වෙලාවේ කරන්නේ කියන දේ හඳුනගත්තේ නැහැ. එතකොට මම අනාගතයේ කොයි විදියට තත්ත්වයකටද පත් වෙන්නේ කියන දේ අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මම මේ පටන් අරගෙන යන අතරතුර ජීවිතයේ එක අරමුණක් කරා මගේ ෆෝකස් එක, මගේ අරමුණ, මගේ මේ මොහොතේදී තිබිච්ච ඒ සංහිඳියාව මන් නැති කරගන්නවා. එතකොට මේ වෙලාවේ ආදරේ පරාජයක්ද කියලා හෙව්වොත් මම කියන එක ආදරේ පරාජයක් නෙමෙයි. මේක වයස ඇතුලේ හෝමෝන් වල ක්‍රියාකාරීත්වයක් ඇතිවෙච්ච මොහොතක එතන ඇති කරගත්ත සම්බන්ධතාවයක්. ඒ නිසා ඉස්සෙල්ලාම බලන්නට ඕනේ වයස කීයද මේ ආදර සම්බන්ධතාවයට කියලා. අද එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් කියන්නේ තසංක හැඟීමක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම්, කැමැත්තකුත් තියෙනවා නම් ඉතින් කරොට මොකද වෙන්නේ? ඇය ඇත්තටම එහෙම කියනවා. ඇය කියනවා වයස බාධාවක් නෑ ආදරයට කියලා. ඔව්. ඉතින් එහෙම තමයි පටන් ගන්නෙ. එතකොට ඇත්තටම මේ දැන් විවාහය කියන තැනකට ජීවිතයක් සේන්දු වෙනවා නම් වයස කීයක් විතර තියෙන්නට වේවිද? එතකොට ගෑනු ළමයාට අවුරුදු 22ක්වත් අඩුම ගානේ වෙන්නට ඕනේ මොහු කුරා යන්න. පිරිමි කෙනාට අවුරුදු 24ක් වෙන්නට ඕනේ. එදාට ගන්න තීන්දුව මේ පොඩි කාලේ ගන්න තීන්දුවට වඩා වෙනස් වෙනවා. ඒ නිසායි අපි කියන්නේ ටීනේජ් ලව් කියලා. ඒ නිසා දැන් මේ ගොඩක් වෙලාවට අද පන්ති යන ගමන්, ඉස්කෝලේ යන ගමන් නේ තමයි මේක තියෙන්නේ. ගෙවල් වල අම්මයි තාත්තයි කියනවා ෆාද අපි කන්න දුන්නා, බොන්න දුන්නා, බලාගත්තා, ටියුෂන් යව්වා, ඉස්කෝලේ යනකොටත් වෑන් එක දාලා යරියේ, ගෙනකොට ගේට්ටුව ගාවින් බැස්සුවේ. කොහොමද ෆාද මෙහෙම කරගත්තේ?
එතකොට දැන් එහෙනම් මොකද්ද කොතනද මේක අඩුව වුනේ? මේ හෝමෝන්ල ක්‍රියාකාරීත්වයක් තියෙනවයි කියන එක චූටි කාලේ ඉඳලා දෙමව්පියෝ කතා කරලා කියන්නේ නැහැ. ඔයාට මේ කාලේ මේ වගේ ආසාවක් ඇති වෙනවා. මේ විදිහට එකම පිය ගෲප් අපි කියනවා මේ මොහොතේදී මේ කොල්ලෝ නම් කොල්ලෝ ටික විතරයි පොඩි කාලේ සෙල්ලම් කරන්නේ. එතකොට අර චූටි කාලේ අවුරුදු 7 විතර මොකද කියන්නේ? කෙල්ලෙක් ආවම චි කෙල්ලෝ එන්න එපා. අපි අපේ හොරා පොලිස් අපි සෙල්ලම් කරන්නේ. ඕගොල්ලෝ බත්තු යලා සෙල්ලම් කරන්න කියලා කියනවා. ඒ වයස. හැබැයි මේ හොමුල ක්‍රියාකාරීත්වය එනකොට බලනවා මේ කෙල්ලෙක් මන් දිහා බලනවද කොල්ලෙක් මන් දිහා බලනවද? මොකද දැන් මවල පෙන්නනවා. නැති වුණත් දැන් පන්ති කාමරවල කියනවා මට නම් ඉන්නවනේ කොල්ලෙක් ඉන්නවනේ. දැන් ඒක ස්ටේටස් එකක් බවට පත් වුණා. ඒ නිසා තිසංක අද අපේ අම්මල තාත්තලට ලොකු ප්‍රශ්නයකට මූණ පාන්න වෙලා තියෙනවා. ප්‍රශ්නේ තමයි මේ මොහොතේදී දරුවව හඳුනගන්න බෑ. ගේ ඇතුලේ ඉන්න දරුවා නෙමෙයි සමාජයට ගියාම, සමාජයේ ඉන්න දරුවා නෙමෙයි ගේ ඇතුලට ආපුවා. අපි දුප්පත් නිසා එයාට ගොඩක් සල්ලි තිබුණා. මාව දැනන් හිටියේ සල්ලි තියෙන කෙනෙක් විදිහට. පෙනුම විදිහට, පෙනුම හින්දා. එතකොට දැන් පන්තියේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ළමයි අතර හිටියද? ඔව්. අනිවාර්යෙන් 10 දෙනා අතර හිටියා. පස්සේ මේ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තට පස්සේ තමයි මේ ඉගෙනීම කඩාකප්පල් වුණේ. ඔව්. ඊට පස්සේ ආපහු ඒක නැවතුණාට පස්සේ ආපහු ඉගෙන ගන්න එක කරගෙන ගියාද? ඔව්. ඒක පටන් අරගෙන ටික කාලයකට පස්සේ මම හදාගත්ත මගේ ඉගෙනීම. මොකද මගේ පවුලේ අය මම බලා ගන්න ඕන නිසාම ඒ තැනට ගියා. ආයි එම් වෙන්නේ නැහැ. මොකද අනාගත බලාපොරොත්තු මොනව කරන්නද හිතාගෙන ඉන්නේ? මාගේ හීරේ තිබ්බ කැම්පස් යන්න. ඒක කරගන්න හම්බුනේ නැහැ. විසාසම අඩු වුණා. දැන් ඉතින් ජොබ් එකක් හොයනවා. ගෙදරයි බලාගන්න ඕන නිසා. පාද මට හිතනවා මෙතන තියෙන පොදු ප්‍රශ්නය එකක් තමයි මිනිස්සු කාර්යබහුල වෙච්ච එක. දෙවෙනි එක තමයි තාක්ෂණයේ පියතට ආපු එක. තුන්වෙනි කාරණාව තමයි හොයලා බලන වෙලාවක් නැහැ සහ කතා බහ කරන්න වෙලාවක් නැති කියලා. ඇත්තටම හරි. කමියුනිකේෂන්, sannivedanaya. Sannivedanayeta welawak තාත්තගේ ඔඩොක්කුවේ ගිහිල්ලා ඔළුව තියාගන්න වෙලාවක් නැහැ. අම්මගේ ඔඩොක්කුවේ ගිහිල්ලා ඔළුව තියාගන්න වෙලාවක් නැහැ. අම්මගේ ඔඩොක්කුවේ ළමයා වෙලා ඔළුව තියාගන්න ආවොත් කාරිය කියනවා කරදර කරන්න එපා නේ මාත් මේ මහන්සියලානේ ආවේ. තේරෙන්නේ නැද්ද? නේ. මොකද අම්මට මේ මොහොතේදී දරුවව ඔඩොක්කුවේ තියාගෙන නලව ගන්න උණුසුම දෙන්න විදියක් නැහැ. කොළු පෙටියා චුට්ටක් ලොකු වුණ ගම මම අහනවා නේ හාදුවක් දුන්නද කියලා. නේ. ෆාද දැන් ඉතින් කොල්ලා ලොකුයිනේ ෆාද. ලැජ්ජයිනේ කොල්ලා මාගාවට එන්න. තමාගේ පුතා දැන් ලැජ්ජ වෙලා, තමාගේ දුව ලැජ්ජ වෙලා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පුංචිම දරුවෙකුට හාදු කීයක් දෙන්න ඕනයි කියලාද කියන්නේ. මේ හාදු අඩුම ගානේ ඉපදිච්ච දරුවෙකුට 8ක්වත් දෙන්නට ඕනේ දවසකට. එතකොට අවුරුදු 10ක 12ක 11ක දරුවෙකුට කීයක් දෙන්න ඕනද? 14ක් දෙන්න ඕනේ දවසට හාදු. නේ, තද කරලා බලාගෙන උම්මා කියලා දෙන්නට ඕනේ. දැන් එහෙම දෙනවද? නේ. උම්මා කියලා දෙන්නේ නැහැ, සුම්මා දෙන්නේ නිකන්. දැනෙන්නේ නැත් ෆ්ලයින් කිස්. ඉතින් අර දරුවට මේ මොහොත වෙනකොට මේ අම්මගේ උණුසුම, අම්මගේ ශක්තිය, තාත්තගේ උණුසුම, තාත්තගේ ශක්තිය දැනෙන්නේ නැහැ. ඒ නිසා දැනෙන්නේ නැති නිසා ගෙදර බෙදාගත්තේ මොකද්ද කියලා හවෝ තාර්තික අරගලය. හැබැයි ෆාද මොන අරගලය තිබ්බත් ඉගෙන ගන්න, කණ්ඩ බොන්න, එහෙම හේ යන්න, යාළුවන්ට වේදන් කරන්න, Tamanට වේදන් කරන්න, ඇඳුම් පැළඳුම් ගන්න ඔය ඕන හේකට සල්ලි නම් දෙනවා. ඔව්. හැබැයි හොයලා බලන වෙලාවක් නෑ. ඒ නිසා තමයි කියන්නේ මුකෙන් අපි අඩුවක් කරාටද ෆාද? ප්‍රශ්නේ තියෙන්නේ රත්තරන් පුතේ දුවේ. අධ්‍යාපනය කියන්නේ මේ මොහොතේ ජීවිතේ ආයෙත් නැති කරගත්තොත් ඇති කරගන්න අමාරු දෙයක්. ඒ නිසා දැන් මේ ඔබේ ජීවිතය ඇතුලේ අධ්‍යාපනයේ හදාරද්දි චූටි නංගියේ මල්ලියේ මේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද මේ විශේෂත්වය? ඔබට ඉස්සලාම ආසාවක් තියෙන්නට ඕනේ ඉගෙන ගන්න. අද ගොඩක් වෙලාවට දැන් ආසාව නැහැ. දැන් මොනවද කියන්නේ? ගණන් බෑනේ. ගණන් නෙමෙයි බැරි. විශේෂ නෙමෙයි බැරි. ගණන් වල එක ගානක් තමයි බැරි වුනේ. ඒක බැරි වෙච්ච මොහොතේදී මුළු විශ්වයම බැහැයි කියන තැනටපත් වුණා. ඒ නිසා අද නේ ඔබ එහෙනම් මේ අධ්‍යාපනයේට ආසාවක් ඇති කරන්නට ඕනේ. ඔබ අඳින පළඳින දෙයට ආසාවක් ඇති කරගන්නට ඕනේ. කැමැත්තක් ඇති වෙන්නට ඕනේ. පැෂන් එකක් තියෙන්නට ඕනේ. කැක්කුමක් තියෙන්නට ඕනේ. අද කැක්කුමක් නැහැ. හැබැයි ෆාද කියන වගේම
අධ්‍යාපනයට ඒ කැක්කුම ඒ පැෂන් එක නැති වුණාට ආදරයට ඒ කැක්කුම ඒ පැෂන් එක තියෙනවා. නමුත් ඒක තාවකාලික වින්දනයක්. තාවකාලික රැල්ලක්. ඒ නිසා තමයි කියන්නේ දැන් මේ චූස් කරපු දැන් තෝරගත්ත කෙනා සුදුසු නැහැ කියලා කියනවානේ. ඒ යාළු වෙලා ඉන්නකොටම වෙන කාත් එක්ක හරිගිලා යාළු වෙනවානේ. එතකොට දැන් මේක මෙන්න යාළු වෙලා නැහැ. එහෙනම් මේ අඩුපාඩුවක් සපුරාලා ගන්න විතරයි යන්නේ කාලේට. ඒ නිසා තමයි ජීවිතය කියන දේ අධ්‍යාපනය කියන දේ ඊට වඩා වෙනස්. අධ්‍යාපනය හදාරන්න නේ අපිට අවශ්‍ය වෙනවා මූලික කරුණු කීපයක්. පළවෙනි දේ තමයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ නේ ගොඩක් දෙමව්පියෝ මාගාවටත් ඇවිල්ලා කියනවා අනේ ෆාද අපේ ළමයාට නේ මේ කොච්චර ඉගෙන ගන්න කිව්ව පාඩම් කරන්න කිව්වොත් පාඩම් කරන්නේ නැහනේ. දැන් පාඩම් කරන්නේ නැහැ කියලා අම්මා අඬනවා. මං ඇහුවා අම්මේ නේ ඔයා කවද හරි මේ දරුවට කියලා දුන්නද පාඩම් කරන්නේ කොහොමද කියලා. නේ කොහොමද මේ ඩිජිට්ස් වලට දාගන්නේ මොන වගේ ඇඳුමක්ද අඳින්නේ උස්ම ගන්නෙ කොහොමද? එතකොට අම්මා මොනවද කියන්නේ? මම දන්නෙත් නෑනේ ෆාද. එතකොට අපි ඔක්කොම දන්නේ නැහැ කොහොමද පාඩම් කරන්න කියලා. දන්නේ හැම දෙයක් තමයි වචනේ පාඩම් කරන්න කියලා. ඒ නිසා තමයි අද පාඩම හරිම අමාරු. ඒ නිසා පුතේ දුවේ පාඩම් කරන්න නම් ඉස්සල්ලාම ඔබට හොඳට උස්ම ගන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. ඔක්සිජන් තියෙන්නට ඕනේ. ඒ නිසා මේක මොළයත් එක්ක කරන වැඩක්. අවාසනාවට අපි පන්ති කාමරේ ඉඳගෙන මොනවද කියන්නේ? ටීචර්ට හොරෙන් අපි බනිස් කෑවනේ. අර ටීචර් එහෙ උගන්වනවා මේ බනිස් කනවා නැත්නම් චුවින්ගම් කපනවා අම් අම් අම්. එතකොට හිතෙනවා ටීචර් දැනගෙන හිටියේ නැහැ හොරෙන්ම කාලා දැම්මයි කිව්වා. ආ හොරෙන්ම කෑපුවා මොකද වුනේ? අන්තිමට මොළේට ශක්තිය එන්න ඕන මොහොතේදී බඩේ එන්සයිම තමයි වැඩි වුනේ. ඒ නිසා මතකයේ ඒ විදිහටම හිටියේ නැහැ. ඒ නිසා තමයි සමහර ළමයි කියනවා ෆාද මට පාඩම් කරනවා නම් කරේ සින්දු අහන්න ඕනලු. අරගේ ස්ටකාටු ඩඟට ටකට ඩඟට ටකට ඩඟට ටකට කියද්දි මෙයා පාඩම් කරනවා රයිට් 2 2 4. විභාගෙට උත්තර ලියන්න ගියහම ඩකට ඩකට ඕන වෙනවා. නෑ එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ අර මෙමරි කැපැසිටි එක මේ මොහොතේදී බොඳ වෙලා ගිහිල්ලා අර අහන ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න බැරුව යනවා. ඒ නිසා තමයි විශේෂයෙන් එහෙනම් පාඩම් කරන්න ඕන නම් යුනිෆෝම් එකක් ඔබ දැන් ඉස්කෝලේට ගිය යනකොට යුනිෆෝම් එකක් අඳිනවනේ. ඒ යුනිෆෝම් එක ඇඳම කියනවා මම දැන් ඉස්කෝලේ ගියයි කියලා. ඉස්කෝලේ ගිහලා ආපු ගමන් අපි මොකද කරන්නේ? යුනිෆෝම් එක ගලවනවා. ගලවපු ගමන් මොළේට සිග්නල් එකක් දෙනවා මම දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආවයි කියලා. එහෙනම් පාඩම් කරනකොටත් එහෙනම් ඔබට අඳින්න මේ මොතේ ඇඳුමක් තියෙන්නට ඕනේ. ටී-ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි තියෙන්නට ඕනේ. ඒක අඳිනවයි කියන්නේ ඔබ පාඩම් කරනවා. මොළේට සිග්නල් එකක් දෙනවා පාඩම් කරනවයි කියලා. එතකොට දැන් පාඩම් කරනවයි කියන ඇඳුම ඇඳගත්තට පස්සේ නේ ගෙදරින් ඔක්කොටම පෙන්වන්නට ඕනේ අම්මේ මේක තමයි මගේ පාඩම් කරන ඇඳුම කියලා. ඒක ඇඳගත්තට පස්සේ කවුරු ඩිස්ටර්බ් කරන්න එන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද ඊළඟ පියවර? එතකොට තමා පාඩම් කරන තැන ඒක අවුල් සහගත තැනක් වෙන්නට බෑ. අර පොතයි මේ පොතයි ඔක්කොම පොත් ටිකයි පෑනුයි පැන්සලුයි ඔක්කොම ඒක ඇතුලේ තමයි තියෙන්නේ. ඒ නිසා එතන චුට්ටක් ක්ලියර් කරගන්නවා. ක්ලියර් කරගත්තට පස්සේ මොනවද කරන්නේ? හොඳට උස්ම ගන්නවා. නහයෙන් උස්ම ගන්නවා. ඊට පස්සේ තියාගෙන ඉඳලා කටින් පිට කරනවා. ටික වෙලාවක් උස්ම ගත්තට පස්සේ හොඳට ඔක්සිජන් එනවා. ඊට පස්සේ තමයි පාඩම් කරනවයි කියන දේ ගණන් හදනවා හරි කියවන හරි කියවනවා. හැබැයි කියවලා එක මූලික දෙයක් අපි කරන්නට ඕනේ. මොනවද කියන්න ඕනේ? මන් දැන් පාඩම් කරපු හැම දෙයක්ම මට මතකයි කියලා කියන්නට ඕනේ. තිසංක අද ළමයි එහෙම නෙමෙයි කියන්නේ. අද මොනවද කියන්නේ? පාඩම් කරපු එකක්වත් මතක නෑ යන්නේ. ඔළුවට යන්නෙම නෑනේ. එතකොට මේක තමයි දුන්න කී එක. මේක තමයි දුන්න සිග්නල් එක. පාඩම් කරලා ඉවර වෙලා කියනවා මතක හිටින්නේ නැහැ කියලා. එතකොට මතක හිටින්නේ නැහැ. පාඩම් කරමු හැම මොහොතකදීම ගාන හදපු හැම මොහොතකදීම කියන්නට ඕනේ පාඩම් කරපු හැම දෙයක්ම මට මතකයි කියලා. ඒ නිසා තමයි හැම විෂයයටම දැන් ඔබට විෂයන් 8ක් තියෙනවා නම් රත්තරන් පුතේ දුවේ හැම විෂයයටම ඔබ ඩිජිට්ස් ටිකක් දාගන්නට ඕනේ. මොනවාද කොහොමද දාගන්නේ? ගණන්, විද්‍යාව, මේ මොනවා හරි අනිත් ඉංග්‍රීසි විෂයන් දැම්මයි කියලා මොනවා. එතකොට උඩ ඉඳලා පල්ලහ වෙනකම්ම ගණන් කරන්නට ඕනේ. ගණන් නංකාරිය නේ 10 ඉඳලා එකට ගණන් කරනවා. 10 9 8 7 6 5 4 3 2 1 කිව්වට පස්සේ තමයි ගණන් හදන්න පටන් ගන්න. ඊට පස්සේ ඉස්කෝලේ ගියාම ගණන් ටීචර් ආපු ගමන් මොනවද කරන්නේ? ටක් ගාලා
නේ ආගම සිහි කළ ඉවර වුණ ගාම දහයිඳල එක වෙනකන් ගණන් කරන්න. ඊට පස්සේ ආයේ ටියුෂන් ගියාම දහයිඳල එක වෙනකන් ගණන් කරනවා. විභාගයට ගිහිල්ලා දහයිඳල එකට ගණන් කරපු ගාම මෙන්න ගණන් කියන ෆයිල් එක මොලේ ඕපන් වෙනවා. කම්පියුටර් එක ෆයිල්ස් ටික ඕපන් කරන විදියටම තමයි මේ මොහොතේදී විභාගයකට ළමෙක් යනකොට මේක ඕපන් කරන්නේ. ඒ නිසා තමයි සමහර අය කියන්නේ බ්ලැක් අවුට් එකක් වුණා. අනේ පාඩම් කරගෙන ගියේ දේවල් එකක්වත් දැන් එළියට එන්නේ නැහනේ. හිර වුණා කියලා කියන්නේ. වැරදි කෝඩ් එකක් දාලා ෆයිල් එක. වැරදි කෝඩ් එකක් දාලා. ඒ නිසා තමයි ඔබේ කෝඩ් එක හදාගන්න ඊළඟ විෂය ගත්තොත් කාර්ය 20 ඉඳලා පල්ලාට එනවා. ඊළඟ කෝඩ් එක ගත්තොත් 30 ඉඳලා පල්ලාට එනවා. එහෙම දාගන්න. ඒක දාගෙන chart එකක් හදාගන්න. එදාට ඔබට අධ්‍යාපනය කියන එක අමාරුවක් නැහැ. අද අධ්‍යාපනය කියන එක අමාරු කරගෙන පාඩම් කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට අරුණි ගැන අම්මා තාත්තා හෙව්වේ බැලුවේ නැද්ද? හෙව්වා. හැමදේම හෙව්වා. මම ස්කෝලේ දාන්න යන්නත් තාත්තා, අරන් ගෙන්නත් තාත්තා. ඒ එහෙම තියෙද්දි තමයි මේ දෙයක් උනේ. කොහොමද මේ තාත්තට හොරෙන් මේ දේ පටන් ගත්තේ? ක්ලාස් එකේදී තමයි හම්බුනේ. දැන් අරුණි දුප්පත් කියලා කියනවනේ. ප්‍රේමවන්තය පොහොසත් කියලා කියනවා. ඒතොර අරුණිට එතනම හිතුන්නේ නැද්ද මේක ටිකක් ගැළපෙනවාද නැද්ද කියලා එකක්? හිතුණා. පටන් ගනිද්දිම ඇහුවා. මං ගැන විස්තර කිව්වා මුලදීම. විශ්වාස කරේ නෑ. නාව දැක්කහම එයා කිව්වේ එහෙ නෑ ඔයා බොරු කියන වැත්ති කියලා. පස්සේ ඔය සම්බන්ධි ගෙදරට ආවුණාට පස්සේ ගෙදරට ආවා. ඇවිල්ලා ඇහුවා මා අම්මගෙන් කැමති වුණේ නැහැ. එතකොට තමයි එක දවසක් කතා කරලා ඔක්කොම කරලා ප්‍රශ්න විසඳගෙන නැවැත්තුවේ. ඊට පස්සේ තමයි අයියා ආවේ මං ගාවට. දැන් ආපහු පින්මත ක්ලං කර ගැනීම කැමැත්තක් නැද්ද? දැන් ඔබ ටිකක් ස්ථාවරයිනේ. නෑ. ජීවිතේ පවුල ගොඩ දැමීමේ අරමුණ විතරයි දැන් තියෙන්නේ. ඉගෙන ගන්න තව ඉස්සරහට අරමුණක් තියෙනවා. තව ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජොබ් එකකුත් කරන්න ඕනේ. පවුල ගැන බලන්න ඕන නිසා. ආපස්සට හැරිලා බලුවාම අරුණට මොකද හිතෙන්නේ ජීවිතය ගැන? සමහර තැන් තියෙනවා සතුටු වෙච්ච තැන්. ගොඩාක් තියෙන්නේ දුක්ුණ තැන්. මොකද සල්ලි නිසාම තමයි දුක්ුණේ. ඉගෙන ගත්තෙත් ගොඩක් අමාරුයි. දැන් මේ ඉන්න තත්ත්වෙත් එක්ක බැලුවාම ටිකක් විතර සතුටු හිතෙනවා හිටපු විදිහට. අරුණට දැන් හිතනවද අම්මලා තාත්තලාට ඒ හොරෙන් ප්‍රේමවන්තෙක් හොයාගත්ත එක, එතකොට ප්‍රේමවන්තයත් එක්ක මේ යන වෙනෝ ප්‍රේමවන්තෙක් එක්ක ආදරේ කරපු එක, මේ සේරම දේවල් වැරදි දේවල් දිගටම ඉගෙන ගත්තා නම් මෙලහට කැම්පස් එකේ එහෙනම් නෑ හොඳ ජොබ් එකක් කරනවා කියලා හිතෙන්නේ නැද්ද? අවසරල බලුවා. හිතෙනවා. ආය ආපස්සට යන්න බැරි නිසා හිත හදාගෙන ඉන්න. ජීවිතයේ අධ්‍යාපනයට වඩා අනිත් දේවල් වලට වැදගත්කමක් දුන්නාම අධ්‍යාපනය කියන එක අතරමඟ නවතිනවා. හැබැයි පස්සේ දවසක ඒ කට්ටිය අනිවාර්යෙන් මැසිවිලි නගනවා අපිට මේ දේ කරගන්න බැරි වුණා කියලා. අරුණි කියන්නේත් එහෙම කතාවක් තමයි. බොරැල් ඉඳලා ඇවිල්ලා අපට කියන්නේ අපේ අධ්‍යාපනයේ හරියට කරගන්න බැරි වුණේ වෙන දේවල් වලට ආපු හින්දා. ඒ දේවල් හින්දා අධ්‍යාපනයේ කඩාකප්පල් වුණා. ආපෝ සැරයක් උත්සාහ කරනවා කියලා. මම හිතන්නේ මේක තමයි ගොඩාක් අපේ තරුණ පුතාලා දුවලගේ කතන්දරය. දැන් තරුණ පුතාලා දුවලා හිතාවි මටත් එහෙම වුණානේ. මේ මාත් ආදර සම්බන්ධතාවයක් අනවශ්‍ය කාලයක පටන් ගත්තනේ. ඒ නිසා මම පන්ති කට් කරානේ. මං අම්මට විරුද්ධ වුණානේ. තාත්තට විරුද්ධ වුණානේ. ඒ නිසා තමයි තාත්තට විරුද්ධ වෙලා අම්මට විරුද්ධ වෙලා තාත්තා කියන දේ අහන්නේ නැතුව අම්මා කියන දේ අහන්නේ නැතුව ගුරුවරු කියන දේ අහන්නේ නැතුව වැඩ කිරීම සුදුසු නැහැ. ඒ නිසා තමයි සමහරට හරිම දුකයි. නේ තාත්තට මොනවද කියන්නේ? ලොක්කා. නේ නැත්තම් කියනවා චමින්ද. අම්මට මොනවද කියන්නේ? මල්කාන්ති. නේ අන්ද රැල්ලට ගිහිල්ලා. ටීචර්ට මොනවද කියන්නේ? පාත්‍යා. නේ අන්න පාත්‍යා යනවා. දැන් බලන්න ගියාම ටීචර්වත් හැලුවට ලක් කරලා අම්මා තාත්තවත් ගණන් ගන්න නැති යුගයක තමයි අපි කියන්නේ මම සාර්ථක පුද්ගලයෙක් වෙන්නට යනවායි කියලා. ඒ නිසා අරමුණ හොඳ නැහැ. චිත්තය හොඳ නැහැ. ඒ චිත්තය හොඳ නැත්තම් ඒක ඇතුලේ ආදරය තිබුණේ නැත්තම් ගෞරවය තිබුණේ නැත්තම් මේ මොහොතේදී පොතට පතට ආදරයක් නැත්තම් ලිංගතුකමක් නැත්තම් විෂයට ආදරය කරන්න පටන් ගත්තේ නැත්තම් ඒ විෂය තමාට දන්නෙත් නැහැ අමාරු වෙන්න පටන් ගන්නවා. ඒ වගේතරක් නෙමේ ෆාදර්. හැබැයි අරුණි දැන් ජීවිතය ගැන කලකිරනවා. මට අධ්‍යාපනය කරගන්න බැරුනේ මේ හින්දා. මට කැම්පස් යන්න බැරුනේ ආදරේ හින්දා. හැබැයි දැන් උත්සාහ කරනවා ආපහු ආදරය කරන්න නැතුව
අධ්‍යාපනයේ දිගටම කරනවා පවුල ගොඩ දාන්න පුළුවන් හොඳ ජොබ් එකක් හොයා ගන්නවා ඉගෙන ගන්න එක නවත්තන්න නැතුව හොඳට ඉගෙනගෙන සම්පූර්ණයෙන් සමාජයේ හොඳ කෙනෙක් වෙනවා කියලා සම්පූර්ණ අධිෂ්ඨානයක් ඈට තියෙනවා අනාගතේ කවුරු වෙන්නද බලාපොරොත්තු මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙයි ටික පොඩ්ඩක් කියමු මම accounts පැත්තෙන් යන්න බලාපොරොත්තු හිතේ කවුන්ටර් කෙනෙක් වෙන්න තාම ඉතින් මේ හිණි තියෙනවා උත්සාහ කරනවා එතනට යන්න මේක තමයි වියුත්ති පැරදුණයි කියලා පැරදිච්ච තැන ඉන්න හොඳ නැහැ අතහැරුණයි කියලා අතහැරිච්ච දේ අල්ලගෙන ඉන්න හොඳ නැහැ මේ මොහොතේදී අලුතෙන් නේ වෙනස් වෙන්න පුළුවන් සත්තුන්ට වෙනස් වෙන්න බෑ සත්තු වැඩ කරන්නේ ඉන්ස්ටින්ක් වලින් ඉවෙන් හැබැයි මිනිස්සයා වැඩ කරන්නේ ඉවෙන් නෙමෙයි ඒ නිසා මිනිස්සයාට ඕනෑම මොහොතකදී බිඳුවේ ඉඳලා ආය ඉහළ තැනකට යන්නට පුළුවන් වැදගත් වෙන්නේ මේ මොහොතේදී කැමැත්ත විතරයි කැමැත්තක් තිබුණොත් ජීවිතේ සාර්ථකත්වයේ කරා යනවා ඔබේ ජීවිතෙත් කැමැත්තක් ඇති වෙයි කියලා අපට විශ්වාසයක් තිබෙනවා පුංචි වුණත් ලොකු වුණත් ඔබ කවුරු කෙනෙක් වුණත් ඔබේ ජීවිතේ යම් කිසි දෙයකට කැමැත්තක් ඇති කරගත්තොත් ජීවිතේ දින්නේ හෙට ඔබේ සතුට වේ අවඩත් අවශ්‍ය වෙන්නේ ඒක විතරයි පාද ඔව් ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා පුතාලා දුවලාට හැම කෙනාටම නිසි වයසේ නිසි කාලේ නිසි අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න වැරදි දේ වැරදි කාලයක වැරදි වෙලාවක වැරදි පුද්ගලයෙකුත් එක්ක පටන් ගත්තොත් ජීවිතේ අමාරු වෙටනවා ඒ නිසා ප්‍රශ්න තුනකට උත්තර දෙන්න පුරුදු වෙන්න පළවෙනි ප්‍රශ්නය කොහෙද ගියේ කියලා අහුවොත් කාරියේ කවුරු හරි මුළු ලෝකේ ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් තැනකට යන්න කාත් එක්කද ගියේ කියලා අහුවොත් කාරිය මුළු ලෝකේටම කියන්න පුළුවන් කෙනෙකුත් එක්ක යන්න නේ ගිහිල්ලා මොනවද කරේ කියලා අහුවොත් කාරිය මුළු ලෝකෙටම කියන්න පුළුවන් දෙයක් ගිහිල්ලා කරන්න එදාට ඔබට වැරදෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ සාර්ථක වේ කියලා අපට බොහොම විශ්වාසයි. අපි අපාරයි.